ඔබතුමාලගේ හිටපු ඇමතිතුමෙක් ඇවිල්ලා කියලා ආරංචියක් ආවා වසන්ත සේනානායක. ඉනා යන්නේ. ඉනා යනවනේ. ඉනා යන්න. තුනේ ඇත්තටම. ඇවිල වාඩි උනේ. ඇයි මොකද කියන්නේ තුමා? මන් දන්නේ මං කතා මං අහන්නේ කියන්නේ මොකක්ද? ඒ කියන ඔබතුමාල් පිළිගන්න ලෑස්තිද? ඇතුම් ඇමතිතුමා නැත්තම් ඇමතිකම අයින් කරගෙන දවිලා තියෙන්නේ? දන්නේ නැහැ නියගේ මහන්න ඕන. මොකද ඒ තුමා කියන්නේ නායකතුමා මොනවද ඒ තුමගෙන් ඇහුවේ? මන්ද කවුරු කතා කරේ නෑ ඇවිල්ලා වාඩ් ලයිට් ලා ගියා. එච්චරයි. නෑ ඉතින් ආවයි කියලා කිව්වා. ඔව්. ආවයි කියලා දැන් මාධ්‍ය පවා නිවේදනය වෙනවා. එතුමා ආවා කියලා. ඔව්. මන් දන්නේ ඉතින් මන්න මොකගෙන මුකුත් කියන්නේ නෑ. ඉතින් කියන්න දෙයක් නෑනේ. ඈ. එක දවසක් මේ පැත්තේ අනිදා ශ්‍රීලංක පැත්තේ. දැන් අද මේ පැත්තේනේ. ඉතින් තව දවස් කීයක් ඉඳි දන්නේ මේ පැත්තේ. දැන් හෙට කැබිනට් එකට යයිද දන්නේ නැත්නම්. කොහොම වෙයිද දන්නේ ආල බලන්න ඕනේ. වසන් සේනානායක මහතා ඇවිල්ලා තිබ්බේ ආරාධනාවකට අනුවද නැත්නම් නිකම්ම ඇවිල්ලාද ඔබතුමලගේ? අනේ මන් දන්නේ නැහැ. මන්නම් වසන්ත සේනායක මහත්තයා ගැන ඊට වඩා කතා කරන්න මන් දන්නේ නැති මොනවා මම අද කිව්ව අද අපි දන්නේ නැහැනේ හෙට යා මොකක් කරයිද කියලා. බලන්න ඇවිල්ලා වගේ කත් වගේ හැංගෙන්නේ නැද්ද ඔබතුමලගේ? යන්න නෑ කියන්න බෑ. එහෙම දන්නෙත් නෑ. අගමැතිතුමා කතා කරේම නැද්ද? නෑ ඉතින් ඇවිල්ලා වාඩිලා ඉඳලා ඊට පස්සේ අගමැතිතුමාට පස්සේ කතා කරන්න සමහරට. ඉතින් ඇයි එතුමාලා පිළිගන්නේ මේ හතර පයින්ව මෙහෙට පයින්ව ඇයි ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයේ එතුමාලා පිළිගන්නේ? එනේ මන් දන්නේ නැහැ. මන්නම් ඇත්තටම ප්‍රතිපත්තියක් තියෙන්න බෑ. දේශපාලනය කරනකොට මොකක් හරි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ නේ. මොකක් හරි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. දැන් ඒකම දැන් බලන්න මහින්ද මහත්තයත් එක්ක හිටගත්ත මිනිස්සු හිටියානේ. ඔන්න ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු. මහින්ද මහත්තයාගේ දේශපාලනය අපේ දේශපාලනය වෙනස්. හැබැයි මහින්ද මහත්තයත් එක්ක හිටපු මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය තිබ්බා. දැන් බලන්නකො අනික් ගෙම්බෝ පැන්නනේ 23ත් 1000ත් දොන්නොම. දැන් අනාථ වෙලා යන්නේ නම් නැතුව ඉන්නවනේ 16ක්ද කොහෙද? හරි. මොකද ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක්ට බය වෙන්න හේතුවක් නැහැ. මොකද ප්‍රතිපත්ති මත ප්‍රතිපත්ති කරුක දේශපාලනය කරනවා නම් කිසි දවසක බය වෙන්න හේතුවක් නැහැ. පයින්න ඕනේ නැහැ. මිනිස්සු ඇයි පයින්නේ? ඡන්දෙ හම්බෙන්නේ ඒ පැත්තට ගියොත් තමයි ඡන්දෙ හම්බෙන්නේ. එහෙමත් නැත්නම් ඒ පැත්තට ගියොත් තමයි මොකක් කර වරප්‍රසාද හම්බෙන්නේ. එහෙම දේශපාලනය කරලා ඇති වැඩේ මොකද්ද? කාවද රවට්ටන්නේ? හරි. මිනිස්සු hina වෙනවා. ඔය වගේ මේ පයින්කොට. එතුමා කියන්නේ නායකත්වයේ වෙනසක් වුණොත් එතුමන්ට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඔය මේ අපේ දැන් ඉන්න නායකතුමා මේ ඉන්න මේ මේසෙන දැන් ඇවිල්ලා වාඩි උනේ. එයා කටක් ඇරියාද නායකත්වයේ කියන්නේ?